පොළොන්නරුව මුතුගල ලෙන් විහාරයේ අප්‍රකාශිත ශිලාලේඛන කියන මාතෘකාව යටතේ තුන් දෙනෙක් මේට දායකත්වයේ සපයලා තියෙනවා. පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ බැරගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ පුරා විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේ, එවැගේම කන්තලේ සුමිත් ස්වාමීන් වහන්සේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන, එවැගේම පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යමුනා හේරත් මහත්මිය කියන මේ තුන්පල විසින් තමයි, මේ විද්වතුන් විසින් තමයි මේ පත්‍රය ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ මහාචාර්ය යමුනා හේරත් මහත්මිය තමයි පත්‍රය ඉදිරිපත් කරන්නේ. මම ඇයට ආරාධනා කරනවා සම්මන්ත්‍රණ පත්‍රිකාව ඉදිරිපත් කරන හැටියට. සම්මන්ත්‍රණ පත්‍රිකාවේ නම තමයි පොළොන්නරුව මුතුගල ලෙන් විහාරයේ අප්‍රකාශිත ශිලා ලිපි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යයන් වහන්ස, ඒ වගේම භාෂා සහ බෞද්ධ අධ්‍යන පීඨාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට මම නමස්කාර පූර්වකව ස්තුතිය පිරිනමමින් ආරම්භ කරන්න කැමති අපේ දිනේගේම මුලසුන ඔබවන මහාචාර්ය හෙට්ටිආරච්චි මැතිතුමනි සහ මීට සම්බන්ධ වෙලා තියෙන සියලුම දෙනාගෙන් අවසරයි. අපි පොළොන්නරුව මුතුගල ලෙන් විහාරයේ අප්‍රකාශිත ශිලාලිපි පිළිබඳව කණ්ඩායමක් වශයෙන් තමයි මේ අධ්‍යයනය සිදු කරනු ලබන්නේ. අපි කණ්ඩායම විශ්ලේෂණ මුලින්ම ගවේෂණ කටයුතු සිදු කළා. ඊට පස්සේදී අපි කණ්ඩායම එකතු වෙලා මේ පත්‍රිකාව, ඒ වගේම පර්යේෂණ සාරාංශය, ඒ වගේම සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකාව යනාදී දේවල් අපි කණ්ඩායම එකතු වෙලා තමයි සිදු කරනු ලැබුවේ. අපි ප්‍රස්තුති කරන සැලැස්ම මෙන්න මේ ආකාරයටයි සකස් කොට තිබෙන්නේ. අරමුණ, දත් එක් රැස් කිරීමේ විධික්‍රම, ස්ථානීය පිහිටීම සහ ගමන් මාර්ගය, පූර්ව වර්තාගත කිරීම හා අධ්‍යයන සාකච්ඡාව, ඒ වගේම දත්ත විශ්ලේෂණය හා නිගමනය, අවසානයේදී ආස්ත ග්‍රන්ථ හා ලිපි නාමාවලියක්, ඒ වගේම උපකාරානුස්මෘතියක් අපි ඇතුළත් කොට තිබෙනවා. මේ ස්ථානය ඇතරම මගේ අධ්‍යයනයට බඳුන්වන්නේ මුලින්ම 2018 වර්ෂයේදී පොළොන්නරුව නැමැති ශාස්ත්‍රීය සංග්‍රහය සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය මත තමයි මේ ස්ථානයේ මුලින්ම මම ගවේෂණ කටයුතු නියුක්ත වෙන්නේ. ඒ අවස්ථාවේදී තමයි මට අවබෝධ වුණේ මෙතන ඊට වැඩිය යමක් අපිට අධ්‍යයනය කිරීම සඳහා තිබෙන බව. ඒ අනුව තමයි අපි මෙතන මේ ශිලා ලේඛන අධ්‍යයනය සඳහා යොමු වන්නේ. මේ ස්ථානය අධ්‍යයනය කිරීමේ අරමුණ වන්නේ දිඹුලාගල වැලිකන්ද පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි ලෙන් විහාරයේ අප්‍රකාශිත ශිලා ලේඛන මගින් ප්‍රකට කරන්නා වූ ඓතිහාසික සංස්කෘතික සන්දර්භය හඳුනා ගැනීම. දත්ත එක් රැස් කිරීමේදී මෙවැනි ක්‍රමවේද අපි පාවිච්චි කරා. ඊට වැඩිය අපි දන්නවා මේ හසබෙදී ප්‍රාථමික හා ද්විතීක මූලාශ්‍ර පරිශීලනය සහ එහිදී විද්‍යුත් මූලාශ්‍ර, සම්මුඛ සාකච්ඡා, ගවේෂණ වගේ දේවල් පුස්තකාල අධ්‍යයනය අපි සිදු කරනු ලැබුවා. මේ ස්ථානීය පිහිටීම අපි ගත්තොත් තමන්කඩුව පළාතේ ඒගොඩ තත්ත්වකට අයිති වෙන්නේ. අපි කවුරුත් දන්නවා පොළොන්නරුව උතුරුමැද පළාතේ පිහිටා තිබෙන්නේ. එතකොට මේ වැලිකන්ද ප්‍රාදේශීය ලෝකම් කොට්ටාසේ මුතුගල ග්‍රාම නිලධාරී වසමේ මහවැලි නිම්නයේ සෝමාවතී වනජීවී රක්ෂිතයේ මෙන්න මේ සඳහන් කොට තිබෙන්නා වූ අක්ෂාංශ දේශාංශගතව තමයි ස්ථානගත වෙලා තිබෙන්නේ. මේ ආසන්නයේම තමයි දිබුලාගල ආරණ්‍ය සේනාසනයේ පිහිටා තිබෙන්නේ. ඊට අමතරව කවුඩාගල යනාදී තව ස්ථාන පුරා විද්‍යාත්මක ස්ථාන රාශියක් මෙයාවට ව්‍යාප්තව තිබෙනවා. මේ සිටියමින් අපි පෙන්නුම් කොට තිබෙනවා මේ ස්ථානයේ පිහිටීම, ඒ වගේම සෝමාවතිය ස්තූප වහන්සේ පිහිටි ස්ථානය, මහවැලි ගඟ ඉතාම පැහැදිලිව දක්නට ලැබෙනවා මේ ස්ථානීය පිහිටීමේ සිටියමේ. ගමන් මාර්ගය ගත්තොත් පොළොන්නරුව මඩකලපුව මාර්ගය ගිහිල්ලා අපිට මේ ස්ථානයට මෙහි දැක්කෙන ආකාරයට ළඟා වීමේ හැකියාව තිබෙනවා. පූර්ව වාර්තාගත කිරීම සහ අධ්‍යයන අපි මේකට ප්‍රවේශ වීමට ප්‍රථම පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්වරයාණන් වූ HCBPL මහතා විසින් 1897 වර්ෂයේ පටන්ම ආරම්භ කොට තිබෙනවා. ඒ වගේම මහාචාර්ය සෙන්ඩත් පරණවිතානයන් මෙහි ශිලා ලේඛන පිටපත් කොට කියවා ප්‍රකාශනපත් කරලා තිබෙනවා ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලාන් කියන ග්‍රන්ථවල. CW නිකලස් මහතා Historical Topography of Ancient and Medieval Ceylon කියන ග්‍රන්ථෙත් මේ ස්ථානය පිළිබඳව සඳහන් කොට තිබෙනවා. කඹුරුපිටියේ මහාචාර්ය කඹුරුපිටියේ වනරත්නනායක හාමුදුරන් වහන්සේ මහවැලි වංශයේ මහවැලි නිම්නයේ පුරාවස්තු යන මෙන් ලිපියක මේ ස්ථානය පිළිබඳව ඉතාමත් සංක්ෂිප්ත විස්තරයක් අන්තර්ගත.
ඉල්ලාවල මේධානන්දනායක හාමුදුරුවන් වහන්සේ බුදු සසුන බබළුණු පැරණි පුදබිම් කියන ග්‍රන්ථයේ මේ ස්ථානයේ පිළිබඳව කඹුරු පිටියේ වර්ණතන හාමුදුරන්ට ඔබට යමින් නවශිලා ලේඛන සොයා ගැනීමෙන් වාර්තාගත කිරීමක් කරලා තිබෙනවා. නමුත් එහිදී අපි දැකපු කාරණයක් තමයි උන්වහන්සේ ශිලා ලේඛන කියවීම සඳහා අනුගමනය කොට තිබෙන්නේ දැකබලා කියවීමේ ක්‍රමවේදය ස්පර්ශලාංජන ගන්නවට වැඩිය ඒක නිසා අපේ කියවීමුත් උන්වහන්සේගේ කියවීමුත් අතර වෙනසක් තියෙනවා. මොකද අපි ඇත්තටම සෑම ලේඛනයක්ම කියවනු ලද්දේ ඒ වාට අදාළ ස්පර්ශලාංජන සටහන් ලබා ගනිමින්. ඊට අමතරව 2017 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයෙන් මේ ස්ථානය පිළිබඳ ගවේෂණයක් කරලා තිබෙනවා. ඊට අමතරව ක්‍රිෂාන් මෙන්ඩිස් මහතා විසින් මේ ස්ථානය ආශ්‍රිතව ගවේෂණ කරලා ඒ තොරතුරු අන්තර්ජාලය ගත කරලා තිබෙනවා. මේ අපි මේ ගවේෂණය සිදු කරන ලද අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප අපි මේ පිළිබඳව මුඛ්‍ය අරමුණට අදාළව සාකච්ඡාවට යොමු වුණොත් අපි අප්‍රකාශිත ශිලා ලේඛන හයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන ලබනවා. ඒකෙන් එකක් ලෙන් ලිපියක්, කෙටිලින් ලිපියක්, අනිත් පහම ගිරි ලිපි. එතකොට අපි පළවෙනි ලිපිය මේ ආකාරයට තමයි මේ ස්ථානයේ ලිපි ව්‍යාප්ත වෙලා තිබෙන්නේ. ඒක උපුටා ගන්නා ලද ස්ථානයේ මෙතන සඳහන් කොට තිබෙනවා ක්‍රිෂාන් මෙන්ඩිස් මහතාගේ untapped archaeological heritage මුතුගල කියන ලිපියෙන් අපි ගත්තේ. මේ සිටියේ මේ දක්නට ලැබෙනවා මේ අංක එකෙන් අපි සඳහන් කොට තිබෙන්නේ ලෙන් විහාරය 2 3 4 5 6 වශයෙන් සඳහන් කොට තිබෙන්නේ පර්වත ලිපි ව්‍යාප්තව තිබෙන ආකාරය. අපි ගත්තොත් පළමු වතාවට පළමුවෙන් මෙහි තිබෙන ඕඩර් එක අපි සකස් කොට තිබෙන්නේ අක්ෂර පරිණාම මේ පදනම් කරගෙන පළවෙනි ලෙන් ලිපිය පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් සංරචනා කොට තිබෙනවා. අපිට පැහැදිලිව පේනවා මේ මූල ආරම්භය තුල මේ කොටසක් අපිට අද අතුරුදහන් වුස් තිබෙනවා. නමුත් ම ක කියන අක්ෂර දෙක පැහැදිලිව තියෙනවා. උපශක පුතහලෙනේ ශගශ කියන වචනයි පැහැදිලිවම සඳහන්ව තිබෙනවා. එතකොට ඒක අපි සිංහලට පරිවර්තනය කරාම ප්‍රමුඛ උපාසකේ පුත්‍රයා යන සංගයට පූජා කරා කියන එක අපිට ගන්න පුළුවන්. ගිරි ලිපි වශයෙන් ගත්තාම මේ ආකාරයේ මෙතන මේ ගිරි ලිපිය අපි අංක 2 කියලා නම් කරා. ඒ ලිපිය අපිට පැහැදිලිව පේනවා මේ විහාරස්ථාන නාමය අබ මුතගල විහෙර නමින් හඳුන්වා තිබෙන බව. ඊට පසුව දෙවන ගිරි ලිපිය ගත්තොත් එහි පෙළ සහ පරිවර්තනයේ මේ ඡායාරූපයේ සඳහන් වෙනවා. ඒකෙන් අපිට පැහැදිලිවම සඳහන් කරගත යුතු එහෙම නැත්නම් අපේ ඉදිරියට ගත යුතු කාරණයක් තමයි මෙහි පෙදී තියා වූ මහමුළු තැන්ගේට කරස 100ක් දුන්නයි කියන්නේ. එතකොට මහමුණු තැන්ගයක් මෙහි තිබුණයි කියලා කියන්නේ මහමුණු තැන්ගයක් තුලින් සම්පාදනය වෙන්නා වූ ආහාර එහෙම නැත්නම් දාණය භුක්ති විඳීම සඳහා විශාල කණ්ඩායමක් මේ ස්ථානයේ සිටිය බව. එතකොට කරිස 100ක් කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා මේක භූමි මැනවුම් ක්‍රමයක් කරිසයක් කියලා කියන්නේ වර්තමාන මිනුම් වලට අනුව අක්‍ර දෙකක් වගේ ප්‍රමාණයක්. එතකොට පුද්ගල නාම ඒ තුල සඳහන් වෙනවා. ඊට අමතරව තුන්වන ගිරි ලිපිය ගත්තාම ඒක ඉතාම කෙටි. මොකද සමහර වෙලාවට ඉතුරු කොටස අතුරුදහන් වෙලා යන්නේ. මේව විවෘත ස්ථාන. ඒකේ අපි අකුරු කීපයක් අපිට කියව ගන්න පුළුවන් වුණා. නමුත් අපි හිතුවා මේ ඉතුරු අකුරු තුන නිසා මේක සීවිය හැකියි කියලා කටවි කියලා පුද්ගල නාමයක් ඒ සඳහන් වෙනවා. එයා ආකාරයේ තවත් කෙටි ලිපියක් තමයි මෙන්න මේ ලිපිය. ඒකේ අර වගේම සිද්ධම් නැත්නම් සිද්ධම මුතහා යහපතක් ඒවා මුතසී කියන එකෙන් එතන සඳහන් කොට තිබෙනවා. ඊට පස්සේ ටිකක් ලොකු ලිපියක් හැටියට මෙන්න මේක සලකන්න පුළුවන්. අපිට මුල් අකුරු ටික අපැහැදිලි. නමුත් අපි කියවුවාන් පස්සේ වවිකර දසකහවනක දිනේ සවි සතිනට පති කිසියම් පුද්ගලෙක් වැවක් කරලා කහවණු 10ක් මේ විහාරස්ථානයේ පූජා කරලා බෞද්ධ ක්‍රමවේදයට අනුව සියලු සත්‍යයන්ට ඒ පුණ පින අනුමෝදන් කොට තිබෙනවා. ඊට පස්සේ වැදගත්ම කොටස තමයි අපේ දත්ත විශ්ලේෂණය හා නිගමන. අපි මෙහිදී විශේෂයෙන්ම අපි සඳහන් කරන ලද ශිලා ලේඛන දත්ත මගින් මෙහි භාවිතමේ අගය පිළිබඳ ඓතිහාසික අවදි හඳුනා ගැනීමට පුළුවන් වුණා. එහිදී අපිට දක්නට ලැබුණු කාරණයක් තමයි ලෙන්නාරාම සංකීර්ණයක් ලෙස ආරම්භව ක්‍රමානුකූලව පබ්බතාරාම විහාර සම්ප්‍රදාය දක්වා වර්ධනීය උබ උපකල්පනය කිරීම ක්‍රිස්තු පූර්ව 2 ශතක දල වශයෙන් 7 දක්වා. මොකද අපිට පැහැදිලිව පොළොන්නර යුගය තුල මෙහි සක්‍රීයත්වයේ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක තාම පසින් සහ කැලෑවෙන් යට වෙලා තිබෙන නිසා අපිට හිතා ගන්න අමාරුයි. නමුත් ඉදිරියේදී මේ අධ්‍යයන කටයුතු කරොත් අපිට ඒ යුගය අනාවරණය කරගන්න පුළුවන් වෙයි. මොකද අපි අනුමාන කරනවා දිබුලාගල ඉතාමත්ම සක්‍රීය ආරාමයේ සහ රජතුමා ළඟින් ඇසුරු කරපු ස්ථානයේ නිසා මේ එයා සන්නේ පීටි මුතුගලත් ඒ වැනි සක්‍රීය විහාරයක් වශයෙන් ඒ කාලේ ක්‍රියාත්මක වෙන්න ඇති කියන අනුමානය.
විවහාරික විහාර නාමකරණය පෞරාණික නාමක නාමය අබමුත්තගල විහාර නමින් අපේ ශිලාලේඛනයේදී සඳහන් පැහැදිලිව හඳුනාගත්තා. ඒක පරමවිතාන මහත්තයා එතුමාගේ ශිලාලේඛන තුල මුතුගල්ල සහ මුතවිගල වශයෙන් සඳහන් කොට තිබෙනවා. එපමණක් නොව මේ ස්ථානයේ මේ තියෙන සියලුම ලිපි අපේ කඹරුපිටිය වන්දතන හාමුදුරන් වහන්සේ කියනවා මෙහි මේ ලැබී තිබෙනා වූ ලිපි 17ක් පරමවිතාන මහත්තයා විහිළු පහ කියවලා තිබුණා. පසු යම් අය පරවත ලිපි කියවා තිබුණා. මේ ලිපිය වලින් මේ යම් මම් ආකාරයේ දානමය ලිපි තමයි තිබෙන්නේ කියලා අපි දැක්ක. ඇත්තම දානමය ලිපි මහපුළු තැඟකට දීපු වෙව්වා. ඒ වගේම බහරම් වීම වගේ තොරතුරු තමයි ඇතුල් වෙන්නේ. එතකොට අපි ගත්තා පස්සේ මෙන්න මේ මූලාශ්‍ර අපි පරිශීලනය කරා. මේ සඳහා ආශ්‍රිත මූලාශ්‍ර වගේ වශයෙන් ඒ වගේම මම කැමති මෙන්න මේ සියලුම දිනාට අපේ කෘතඥතා පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමන්න අසා සිටි ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.